මේ දිව්‍ය කලබල දිව්‍ය සතුන් ඉන්නවා දිව්‍ය අජානීය අස්රයින් ඉන්නවා දිව්‍ය ඇතුන් ඉන්නවා දිව්‍ය මොනරුන් දිව්‍ය හාරුන් ඉන්නවා මෙතෙක් අසායත්තේ දිව්‍ය ලෝක තුල දෙවිවරු හා බ්‍රහ්මයන් පමණක් සිටින බවයි. නමුත් මෑතකදී ධර්ම දේශනාවක් කළ වෙනත් ස්වාමීන් වහන්සේ නමක් දිව්‍ය ලෝක තුල වෙනත් සතුන්ද සිටින බව සඳහන් කළා. මේ බව පැහැදිලි කර දෙන්න. චාතුරු මහා රාජිත කියන දෙව්ලෝ තමයි ඊළඟ තියෙන්නේ ඔය කල්ල සුඛං කල්ල සුඛ විපාකං කියන දෙක මිශ්‍රව විදින තව ලෝකයක්. ඔන්නේ ලෝක දෙකට අයිති හරිය. ඒක එක්තරා ප්‍රමාණයකට. ඔය කියන්නා වූ සත්ත්ව කොට්ටාස වල සම්බන්ධය තියෙනවා. ඔය දෙව්ලොව කියන හරියට චාතුරු මහරජිතිට ගියහම ඒකෙදි ඇතිවෙන්නා වූ යම් සත්ත්ව කොට්ටාසයක් ඇත්නම්. ඒ කියන්නේ දිව්‍යමය සත්ත්ව කියන්නේ ඔය හැමතැනකම ඉන්නවා දිව්‍ය නාග කොටසක්. ඕපපාතික නාග. නාගයෝ ඉන්නවා, ගුරුලෝ ඉන්නවා, ඒ වගේ සත්ත්ව කොටස් ඉන්නවා. කර්ම ශක්තියෙන් ශරීර පහල කරලා හදෙන જાතිය. මෙන්න මෙහෙම නාගිනිට තියෙනා පුණ්‍ය ඉරිතිය. දිව්‍ය නාග කියලා තියෙනවා. දිව්‍යමය ස්වභාවයක් පෙන්වන කර. නමුත් නාග. ඒ වගේ තිරිසන් වගේ තිරිසන් කිව්වට මේ පල්ලෙහා ඉන්න තිරිසන් නෙමෙයි. ඔය කියන ඕපපාතික තිරිසන් मूल मेद अग यहावत्तु कल्याण धर्मेम देशनाकरन्ना